අයිබෝවන් හරිදි හරියට ගෙනින සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතුපුන් බොහෝ දින ආදයි මෙවර සියතමා වැස්ස පෝදා සජීවී විකාශය නාරහිම්පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේදී නව අවුරුද්දේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ උණුසුම අද සිට ඉහළට උණුසුම හේතුවෙන් ලැබුගිනි තත්වය තවත් වැඩිවන ලකුණු ප්‍රථමයෙන් දේශීය පුවත් දුරුතු පොහෝ දිනය අදටේ දී තිබෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වී මාස 9කට පසු ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කළේ අද වෙනි පුන් පොහෝ දිනකයි. ඒ අනුව බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කර අදට වර්ෂ 2608ක් ගත වෙනවා. මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවරගෙන ආවේ නරහම්පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේ සිටයි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර පැවති ගැටුම සමනය කළේද අදවන් දුරුතු පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. එමෙන්ම බුදුන් වහන්සේ තුන්බෑ ජටලෙන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මගට හරවා ගැනීමද අද වැනි පොහොය දිනක සිදු වී තිබෙනවා. බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරුවරට වේළුවනාරාමයේ පූජා කළේද දුරුතු පොහොය දිනකදී බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. දුරුතු පොහොය වෙනුවෙන් වූ මෙවර සිය තමා වැස්ස පෝදා සජීව විකාශය අප ඔබ වෙතට ගෙනෙනු ලැබුවේ නරහින් පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේ සිටයි. උදැසන 6ට ආරම්භ වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ උවසි උවසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීම විහාරාධිකාරී පූජ්‍ය දාපනේ විමලවංශ හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සම්බුද්ධ පූජාව පැවැත්වුණේ නනතුරුයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ ධර්ම දේශනාව පූජ්‍ය හැවැත්තන්ගේ චන්දිම හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ආවේගයන් පාලනය කර ගැනීම තමයි ධර්මය අපිට උපයෝගී කර ගැනීම තුලින් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉනනතුරුයි භවනා වැඩසටහන පැවැත්වුණේ. මාර්ගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී පූජ්‍ය දියතලාවේ පියද සිහිමියන්ගේ සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක එම් හේත් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාවැස්ස දම්සභා මණ්ඩපය පැවැත්වුණා. හිතලා බලන්න අනිච්චාවත සංකාරා උප්පාද වය ධම්මිනෝ කියන ගාතාව කොහෙද අපිට ඇහෙන්නේ? මල ගෙදර. අත්තනායක සර් මේ උපාසකම්ම කෙනෙක් හරි උපාසිකාවක් හරි ඒ හොස්පිටල් එක නතර වෙලා ඉන්න වෙලාවේ මම පිරිත් කියන්න ගිහිල්ලා ඔය ගාතාව කිව්වනම් මොකක් වෙයිද? ලක්වැසි ලෝවැසි ගිහි පැවිදි ජනතාවගේ හිත සුව පිණිස වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ බැතිබර දායකත්වයෙන් ඔබ වෙතට ගෙනා සියත අමාවැස්ස පෝදා සජීව විකාශය උවස උවසියන් අද පස්වරුවේ සිල් පවර්ණය කිරීමෙන් අනතුරුව නිමවට පත්වුණා. ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 194 වන ධර්මදේශනය අද පෙරවරුවේ අලියගහ මන්දිරයේදී පැවැත්වනා. දුසරණ, දම්සරණ,
සංගසරණ වේවා ඔබ සියලු ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 194 වන ධර්මදේශනය අද පෙරවරුවේ අරලීගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සිරිසුමන විහාර පාර්ශවයේ මහානායක ආචාර්ය කොළුණාවේ සිරිසුමංගල මහානායක නාහිමිපාණන් විසින් ධර්මදේශනය පවත්වනු ලැබුවා. දලඳ හාමුදුරුවෝ වැඩ ඉන්නතුරු, ජයසිරිමා බෝධි හාමුදුරුවෝ වැඩ ඉන්නතුරු, මේ කසාවත මේ රට තුල තියෙනතුරු මේ රට විනාශ කරන්න බෑ. මේ රට ජයසිරිමා බෝධි හාමුදුරුවන්ට නව වතාවක් පූජා කරපු රටක්. මේ රට දලඳ හාමුදුරුවන්ට පූජා කරපු රටක්. ලෝකයේ වැඩිම සරවඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රටක්. මේ රට එහෙම විනාශ කරන්න ලේසි නෑ. දෙදෙවු ලෝකයෙන් මනුලොවට බට දිවිය දරුවෝ මේ මව්බිම ආරක්ෂා කරනවා. නිර්මල බුද්ධ ශාසනය තව 2500 වසර ගණනක් අනාගතේ සුරකින්න ඕනෑ. ඒක සුරකිනවා. පයලන්නට මිරිවැඩි සංගලක් නොව ඇවිදින්නට පාදයක් යන තේමාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජීවය වැඩසටහනේ 6 වන අදියර ලෙස කෘතිම පාද බෙදා දීමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. වයඹ පළාතේ ප්‍රධාන සංගනායක පදවියට පත් ඉලුක්පිටියේ පඤ්ඤාලෝක නාහිමියන්ට ඊට අදාළ සන්නස්පත්‍රය හා විජිනිපත ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ඉලුක්පිටියේ පඤ්ඤාලෝක නාහිමියන්ගේ ඥාතීන් සහ අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියා. දුරුතුපුන් පොහෝ දිනේ නිමිති කර ගනිමින් සුමදුර ධර්මදේශනා පින්කමක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ සංවිධානය කර තිබුණා. දුරුතු පුන් පොහේ දිනය නිමිති කර ගනිමින් සුමදුර ධර්ම දේශනා පින්කමක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ සංවිධානය කර තිබුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වනු ලැබූ ප්‍රථම ධර්ම දේශනය මෙයයි. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජ හිමියන් විසින් ධර්ම දේශනය සිදු කරනු ලැබුවා. ඔබතුමාගේ ගමන් මඟ දිහා අපෝ හැරලා බැලුවොත් ඔබතුමාට සතුට වෙන්න පුළුවන් විදිහේ වැඩ කටයුතු රාශියක් ආරම්භ කරලා ඉස්සරහට කරගෙන යෙමේ කෙනෙකුට හිතන්න බැරි විදිහේ පුදුම සහගත අධිෂ්ඨානයක්, කැපවීමක්, ඒ වගේම උනන්දුවක් කරන වැඩේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබිච්ච ජනනායකයෙක්. මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියා. අද රාත්‍රී 10:28ට ඡායාචන්ද්‍රග්‍රහණයක් මිරට ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනංශයේ තාරකා විද්‍යා සහ අභිවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. 2020 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී 10:28 සිට හෙට දින අලුයම 2:48 දක්වා දිස්වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරක හා අභ්‍යවකාශ ඒකකය ප්‍රකාශ කළේ. එමෙන්ම මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර එහි උච්චතම ග්‍රහණ අවස්ථාව මධ්‍යම රාත්‍රී 12 පසු වී විනාඩි 40ට එළඹෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙම ග්‍රහණය පෘථිවියේ අරුද්ධ ඡායාව නැත්නම් උපඡායාව වැටෙන නිසා ඡායා චන්ද්‍රග්‍රහණයක් වශයෙන් අපි හඳුන්වනවා. දැන් ග්‍රහණය ආරම්භ වෙන්නේ 10:28 රාත්‍රියේදී. ඉන්පසුව ග්‍රහණ මධ්‍යය සිදුවෙනවා මධ්‍යම රාත්‍රියේ පහ වෙලා විනාඩි 40ට. එවිට 90% පමණ මේ ඡායාව තුලින් චන්ද්‍රයා ගමන් කරනවා. මෙවැනි ඡායා චන්ද්‍රග්‍රහණ PVS-ින් පුරුදු නැත්නම් බලන්න අපහසුයින් එකපාරටම එළියේ අඩුවීමක් හැර වෙන යමක් පෙනෙන්නේ නැහැ. අර කළු කවයකින් වැහිලා පූර්ණ හෝ අර්ධ චන්ද්‍රග්‍රහණ වලදී වගේ. ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමරිකාවේ වැඩි කොටසක්, නැගෙනහිර, දකුණු අමරිකාව, පැසිෆික්, අට්ලාන්ටික්, ඉන්දියන් සාගරය, ආක්ටික් වැනි ප්‍රදේශවලට දිස්වනවා. මෙම වසරේ ග්‍රහණ 6ක් ඇති අතර ඒ සූර්යග්‍රහණ 4ක්, වලයාකාර සූර්යග්‍රහණ 1ක් සහ පූර්ණ සූර්යග්‍රහණ 1ක් වශයෙන්.
මෙම ග්‍රහණ හයෙන් 2020 ජූනි මාස 21 වන දින ඇතිවන වලයාකාර සූර්යග්‍රහණය පමණක් ශ්‍රී ලංකා වාසීන් හට පැහැදිලිවම දැකබලාගත හැකි වන අතර අපට අර්ධ සූර්යග්‍රහණයක් දිස්වනුයේ ජූනි මාස 21 වනදා පෙරවරු 10:29 සිට පස්වරු 1:19 දක්වා බවයි මහාචාර්ය චන්දන ජයරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට මාධ්‍ය මගින් පෙන්වීම තුළින් ජනතාවට අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. නොච්චියාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බැඳුම් කර හොරු පරදා රංජාගේ හඬපට දැන් එළියට ඇවිල්ලා. දැන් මේ තිරපිටපත් ඔක්කොම ලියවෙනවා. දැන් එනකොටම මහාවේගෙන් ආපු හඬපට පිළිබඳ සාකච්ඡාව දැන් ටික ටික යට යනවා. කෙනෙකුගේ නිවසක් පරීක්ෂා කරලා ගත්ත දෙයින් දැන් නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තක තියලා මාධ්‍ය හරහා නඩු අහන්න පටන් අරන් තව ටික දක්ෂක් යනකොට තව මොකක් හරි එකක් එළියට එනවා. දැන් හෙට අනිද්දා යනකොට ඉරානයේ ඇමරිකාවේ යුද්ධයක් පටන් ගත්තොත් එහෙම මැද පෙරදිග මේ හඬපටත් කාලයේ වැලි තලාවට වැසී යනවා. බැඳුම් කර වාර්තා වැලි තලාවට වැසී ගියා වගේ. එනිසා මේ අය මේ එක එක එකක් නෙමෙයි මේ කරන්නේ. මේ තමන්ගේ නඩු, යාළුවන්ගේ නඩු, පවුලේ නඩු, හිටපු ආණ්ඩුවේ නඩු, UNP එකේ නඩු ඔක්කොම එකවර ඉවර කරගන්න හදන්නේ අධිකරණයට ගල් ගහලා. අපි කියන්නේ අධිකරණයට ගල් ගහන එක නවත්තන්න ඕන. එනිසා අපි කියන්නේ මේවා යට යන්න දීලා හරියන්නේ නැහැ. මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම මේ රටේ අධිකරණය පිළිබඳ විශ්වාසය තියන්න පොදු ජනතාවගේ ඌමනාව. හඬපට වලින් එන්නේ කුණු ගඳ. එනිසා ඒ හඬපට වලින් එන කුණු ගඳ කියන්නේ මේ රටේ අධිකරණ පද්ධතියේ ඉන්න, නීති ප්‍රශ්න පද්ධතියේ ඉන්න, දේශපාලනයේ ඉන්න, රාජ්‍ය සේවයේ ඉන්න කුණු වෙච්ච මිනිස්සුන්ගේ කුණු ගඳ නම් එන්නේ. ඒවා සුද්ධ කරන වැඩෙත් මේ සමාජයේ කාර්යභාරයක්. රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දුරකථන සංවාද ඇතුළත් හඬපට පිළිබඳ වගකීම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා බහරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. ස්වාධීන කොමිසන් සභා නියෝජනය කරන එහෙම නැත්නම් මේ කොමිසම් පත් කරාට පස්සේ මේ රටේ ඇතිවෙච්ච සියලු සිද්ධින් එක්ක බලනකොට අද සිද්ධ වෙලා තියෙන තත්ත්වය දැන් නම් නීතිය නමලා තියෙන්නේ කනේ වැලි ගෑවෙන මට්ටමටම. අපි ස්තුතිවන්ත වෙනවා රංජන් රාමනායක අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. මොකෝ එතුමා එදා සමහර අවස්ථාවලදී කියපු දේවල් අද සත්‍ය වෙලා තියෙනවා. අපි පැහැදිලිව දන්න එතුමාගේ මේ හඬපට සහ මේ චිත්‍රපට මාලාවත් එක්ක එක්සත් ජාතික පක්ෂේ සම්පූර්ණම ඇඟේ තිබිච්ච සලුපට සම්පූර්ණම ඉවත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂේ නායකින්ට කියනවා මේ රංජන් රාමනායකට මේක බැර කරලා නිදහසේ අතහෝදගෙන පැත්තකට වෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද අතහෝදලා පැත්තකට වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි බරපතල කාරණා කීපයක් මේ හඬපටත් එක්ක අද මතුවෙලා තියෙනවා. මේ අතර රංජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් අනතුරුව එම මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. දැන් ඕන එක්කෙනෙක්ට ඕන කණ්ඩායමකින් කතා කරන්න පුළුවන්. ඉතින් ඔය හඬපට වල තියෙනේවා ඒ විදිහටම අපිට විශ්වාස කරන්න තමයි. අපි සාමාන්‍ය යාළුව විදිහට කතා කරන දේවල් රංජන් රාමනායක මහත්තයා මේ කියන දේවල් තමුන්නාසලත් පිළිගන්නවා නම් රටේත් පිළිගන්නවා නම් ඉතින් තමුන්නාසලගේ මොලේ තුස් තමයි. එතුමා මහජන නියෝජිතයක් හැටියට එතුමා මේ නිලධාරීන් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් මට ඒක ගැන මොකුත් කියන්න බෑ. එතුමා අධිකරණ ඇමතිත් නෙමෙයි. මට කියන්න පුළුවන් බය නැතුව ඔය කොච්චර කඩේ ගිහිල්ලා කෑ ගැහුවත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන පහුගිය අවුරුදු 4 මාසෙ අධිකරණයේ ස්වාධීනත්වය අපි අනිවාර්යයෙන්ම ඇති කරා. රටේ නීතිය උල්ලංඝනය කරමින් මේ වන විට චෝදනා එල්ලවී සිටින සියලු පුද්ගලින්ට දඩුවම් ලබා දිය යුතු බව පූජ්‍යාලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ආදරණීය මාතෘභූමිය අරාජික රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා බටහිර රටවල් එකතුව ලොකු කුමන්ත්‍රණයක් දියත් කරා. අපේ රටේ දේශපාලනඥයන් හා තවත් ආගමික කොටස් සහ තවත් පිරිස් බද්ධ කරගෙන තිබෙනවා. අපි දන්නවා මේ වන විට අපේ රට ඇතුලේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය තුනම ප්‍රශ්න මතු කරපු ආයතන බවට පත් කරලා තියෙනවා. ගිහි පැවිදි පිරිස් වලට නින්දා අපහාස කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට අධිකරණය පිළිබඳව ජනතාව ප්‍රශ්නාර්ථයකින් බලන්න
කටයුතු කරලා තියෙන්නේ. එහෙමනම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියටයි මා කල්පනා කරන්නේ. පොලිසිය හිටපු අබේසේකර වැනි පොලිස් අධිකාරිවරුන් මොනතරම් පහත් ආකාරයට හැසිරලා තිබෙනවද? මේ විදියට මේ රට පවත්වාගෙන යෑමට අපහසුභාවයක් ඇති වෙනවා. රජය ඉතා ඉක්මනින් පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කළා. වැරදි කරන ලද චෝදනාවලට ලක් වී තිබෙන සියලු දෙනාම කිසියම් ආකාරයකින් අධිකරණයට රැගෙන දඬුවම් දීලා මේ රට යළිත් ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා. සීත රාත්‍රී පුවත් විකාශයනී මාවට පත්වනවා. යළිත් හමුවීට දැසන හයට සුභරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සීත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.